ජෙන්නක යටතේ තියෙන ගේම් ඩෙවලොප්මන්ට් කම්පැනි එකක් විදිහට තමයි යන්නේ. ඉතින් මෙටාවර්ස් කියන කන්සෙප්ට් එක අලුත් එකක් නෙමෙයි. මෙටාවර්ස් කියන නම හැදෙන්නේ 1992 දී අවදාhari ට්‍රිපල් ඒ ක්වොලිටි ගේම්ස් ලංකාවෙන් ලංකාවේ දේවල් එක්ක. ලංකාවේ කවුරුත් ඉගෙන ගන්න තැනක් තිබෙත් නැහැ ගේම් හදන්නේ කොහොමද කියලා. එතකොට අපි මේ ගෙනගෙන අපේ එක්ස්පීරියන්ස් එකෙන් අපි අලුත් කට්ටියට උගන්වලා එහෙම කරලා අපි දැන් ටීම් එකේ 12 දෙනෙක් විතර මේ හදාගෙන තියෙනවා. එතකොට මේ 12 දෙනා තමයි දැන් රැම් ස්ටුඩියෝස් එක විදිහට වැඩ කරගෙන යන්නේ. ඇත්තට මම කියන්නම් මුලින්ම මේ රැම් ස්ටුඩියෝස් කියලා කියන්නේ කවුද කියලා. අපි රැම් ස්ටුඩියෝස් කියලා කියන්නේ අපි ඇත්තටම ගේම්ස් හදන්න හරියටම ඒ කියන්නේ ඉගෙන ගන්න ඉඳලා පටන් ගත්තේ අපි 2015 දී. ඒ කියන්නේ 2015 දී මමයි ප්‍රභාත් කියලා තව එක්කෙනෙකුයි එකතු වෙලා තමයි අපි මේක හදන්න පටන් ගත්තේ. ඉතින් එහෙම හදාගෙන යද්දී කීප දෙනෙක් අපි එකතු වුණා. අපිත් එක්ක එකතු වුණ කට්ටිය ඉන්නවා, අයින් වෙන කට්ටිය ඉන්නවා. කොහොම හරි එහෙම එහෙම ඇවිල්ලා තමයි අපි දැන් ටිකක් මෙහෙම ඉන්නේ. එතකොට අපි 2015 ඉඳලා පටන්ගෙන ඊට පස්සේ අපි ඇත්තටම අපේ පළවෙනි ගේම් එක අපි හරියටම හැදුවේ හදන්න පටන් ගත්තේ 2018 දී. එතකොට 2018 ඉඳලා 2019 මැද වෙද්දි, ඒ කියන්නේ අවුරුදු එකහමාරකින් අපේ පළවෙනි ගේම් එක හැදුවා එක්ස්ට්‍රැක්ෂන් වැලී කියලා. ඒක තමයි ලංකාවේ පළවෙනි මල්ටිප්ලේයර් ගේම් එක විදිහට එහෙම කට්ටිය නිකන් කිව්වේ. එතකොට මේක අපි මේ ඕගොල්ලන්ට ස්ටීම් එකේ බලන්න පුළුවන්. ස්ටීම් එකේ දැන් ෆ්‍රී විදියට දාලා තිනවා. ඉස්සර අපි ඒක ඩොලර් පොඩි ගානකට දාලා තිබ්බා. දැන් අපි ඒක ෆ්‍රී කරලා තින්නේ. එතකොට ඒකත් ස්ටීම් සර්වර්ස් වලින් ඕගොල්ලන්ට ගිහිල්ලා ෆ්‍රී ප්ලේ කරලා බලන්න පුළුවන්. එක්ස්ට්‍රැක්ෂන් වෙලී තමයි ගේම් එකේ නම. ඊට පස්සේ අපි ඇත්තටම මේ තව ක්ලයන්ට් කෙනෙක් එක්ක එකතු වෙලා මහසෝන කියලා ගේම් එකක් හැදුවා. ඒකත් ටිකක් ඔය දැන් තියෙන ශ්‍රීවර්ස් එකේ ටයිප් තමයි. හැබැයි ඒ දවස්වල හැටියට අපේ පළවෙනි ස්ටයිලයිස් ගේම් එක. ඉතින් ඒ දෙක තමයි හැදුවේ. ඊට පස්සේ අපි ඇත්තටම කරේ ගොඩක් අපි ඊට පස්සේ සද්දක් තිබ්බේ නැහැ. අපේ එකට හේතුව තමයි අපිට වුණ දේ තමයි අපිට ඩිවලොප්මන්ට් ටීම් එක. කියන්නේ ලංකාවේ අපිට ගේම්ස් හදන්න නම් ඒක ගැන නොලෙජ් එක තියෙන, ඒක ගැන ෆීල් එක තියෙන හොඳ ටීම් එකක් ඉන්න ඕනේ. එතකොට එහෙම නැත්නම් අපි හිතන දේවල් අපිට කරන්න බෑ, අපිට හදන්න බෑ. ඒක නිසා අපි කරේ ලංකාවේ කවුරුත් ඉගෙන ගන්න තැනක් තිබෙත් නැහැ ගේම් හදන්නේ කොහොමද කියලා. එතකොට අපි මේ ගෙනගෙන අපේ එක්ස්පීරියන්ස් එකෙන් අපි අලුත් කට්ටියට උගන්වලා එහෙම කරලා අපි දැන් ටීම් එකේ 12 දෙනෙක් විතර මේ හදාගෙන තියෙනවා. එතකොට මේ 12 දෙනා තමයි දැන් රැම් ස්ටුඩියෝස් එක විදිහට වැඩ කරගෙන යන්නේ. එතකොට අපි මේට අමතරව දැන් ඔය ශ්‍රීවර්ස් එකට කලින් අපි ද චේස් කියලා හොරර් වීඩියෝ ගේම් එකක් හදාගෙන යනවා. ඉතින් ඒකත් ඒකත් අපි ඇත්තරම පාර්ට් ටයිම් කරනවා. ඒක ඇත්තරම අපි ගොඩක් මුලින්ම ඇත්තරම ෆොරින් ක්‍රවුඩ් ටාගට් කරලා තමයි අපි රැම් ස්ටුඩියෝස් එකෙන් ගොඩක් ගේම් හැදුවේ. ඒක නිසා තමයි ගොඩක් ලංකාවේ අය අපේ ගේම්ස් දන්නේ නැත්තේ, සහ රැම් ස්ටුඩියෝස් එක කවුද කියලා දන්නේ නැත්තේ. අපි ගොඩක්ම ලංකාවේ කට්ටියට මාකට් කරේ නැහැ. ඒකට හේතුව තමයි අපි ලංකාව රිලේටඩ් ගේම්ස් අපි හදන්න ගියෙත් නැහැ ඒ කාලේ. මොකද අපි හිතුවේ අපි දේවල් තාම ඉගෙන ගන්න කාලේ අපිට බැරි, ඒ කියන්නේ අපිට හරියටම එකක් හදාගන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ මේ දවස්වල. හැම පැත්තම බලලා ඇනිමේෂන් 3D හැම පැත්තම බලලා. එතකොට ඒක නිසා අපි ඇත්තටම ලංකාවේ ටීම් එකක් තියෙන ගේම්ස් වැඩි හදන්න ගියේ නැහැ. මහසෝන තමයි අපි ওই හැදුවේ නම් හැදුවේ. ඒකත් අපි පොඩියට හැදුවේ. ඒ කියන්නේ ලංකාවේ ටීම් එකටම කියලා නැහැ නම තිබ්බට. ඉතින් අපි ඒ දවස්වල ඒක එහෙම කරේ නැහැ. මොකද අපි හිතුවේ ක්වොලිටි ගේම් එකක් අපි කරේ නැත්නම් අපේ නමෙන් හදන එකකට ඒක අපේ ටීම් එකකට කරන අසාධාරණයක්. එතකොට ඒක නිසා තමයි අපි ටික කාලයක් ඉඳලා දැන් අපි මේ ළඟදී ශ්‍රීවර්ස් කියන ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. එතකොට රැම් ස්ටුඩියෝස් එක කොහොමයි? ඉතින් රැම් ස්ටුඩියෝස් එක 2021 දී තමයි හරියටම රෙජිස්ටර් කරේ. අපි රෙජිස්ටර් කරලා ලීගලි පටන් ගත්තේ. එතකොට 2018 දී අපිට ෆන්ඩ් එකක් හම්බුණා කෝඩ්ජෙන් කියන කම්පැනි එකෙන්. එතකොට අපි කෝඩ්ජෙන් එක යටතේ තියෙන ගේම් ඩෙවලොප්මන්ට් කම්පැනි එකක් විදිහට තමයි යන්නේ. ඉතින් අපි ඇත්තටම ස්ටාර්ටප් එකක්, ඒ කියන්නේ කෝඩ්ජෙන් එකකින් කියලා අපිට ලොකු ප්‍රමාණයක් නෙමෙයි, අපේ සැලරි වලට විතරක් මේ අපිට ඉන්වෙස්ට්මන්ට් එකක් හම්බ වෙනවා. එතකොට අපි එතනින් එහාට අපේ පැත්තෙන් තමයි අපි ඔක්කොම කරගෙන යන්නේ. එතකොට අපි අන්නේ විදියට ඉන්ඩී විදියට, ඒ කියන්නේ පොඩි කට්ටියක් එකතු කරලා ස්ටාර්ටප් එකක් විදියට පටන් අරගෙන අපි කරගෙන යනවා. ඉතින් අපිට උදව්වට කෝඩ්ජෙන් එකකින් ඉන්නවා. ඉතින් අපි අපේ අරමුණ තමයි අවදාhari ට්‍රිපල් ඒ ක්වොලිටි ගේම්ස් ලංකාවෙන් ලංකාවේ දේවල් එක්ක. ඒ කියන්නේ
අපි ගොඩක් පරණ දේවල් තියෙනවානේ. ඒ කියන්නේ රාවණාගේ කාලේ ඉඳලා රජගුල්ලන් කතා ඉඳලා ගොඩාක් ලස්සන ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ ඉතිහාසය කවදාකවත් එළියට ඇවිල්ලා නැහැ, ග්ලෝබලි ගිහිල්ලා නැහැ. ඉතින් ග්ලෝබලි අපිට ගෙනියන්න හොඳ මීඩියම් එකක් කියලා හිතනවා අපි වීඩියෝ ගේම්ස් කියන එක. අනිත් එක තමයි අපිට වීඩියෝ ගේම්ස් හදන්න ඕනේ කියලා හිතනකොට අපිට ජොබ් එකක් කරන්න යන්න, අපිට ඉගෙන ගන්න යන්න කිසිම තැනක් ලංකාවේ තිබ්බේ නැහැ. ඉතින් අපිට ඕනේ ගේම් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න පහසුකම ලංකාවේ හැදලා, ඊට පස්සේ ගේම් ඩෙවලොප්මන්ට් කරන්න ලොකු කම්පැනි එකක් ලංකාවේ හැදලා, ඊට පස්සේ ලංකාවෙන් ප්‍රවුඩ් වෙන්න පුළුවන් ලංකාව බේස් කරගෙන හදපු වීඩියෝ ගේම්ස් ඉන්ටර්නැෂනල් ක්වොලිටි එකට හදන එක තමයි අපේ මේන් අරමුණ. ඉතින් ඕක තමයි රැම් ස්ටුඩියෝස් එකේ කතා. මේ වීඩියෝ එකේ තියෙන්නේ අපි 2018 ඉඳලා 2023 වෙනකම් කරපු ප්‍රොජෙක්ට්ස් වල එක එක දේවල්. ක්ලයින්ට් ප්‍රොජෙක්ට්ස් උත් කරලා තියෙනවා අපි, ඒ කියන්නේ ලංකාවේ කම්පැනි වලට සහ සමහර ෆොරින් කම්පැනි වලටත් අපි ක්ලයින්ට් ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා. හැබැයි අපි ආසාව තියෙන්නේ ලංකාවේ අපේම ගේම්ස් හදන එක. ඉතින් මේ අපි ඉගෙන ගන්න ඒ වගේ දේවල් වලට අපි අනිත් ක්ලයින්ට් ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා. හැබැයි අපි දැන් ටිකක් ෆෝකස් කරලා තියෙනවා අපේම නමින් යන ගේම්ස් හදන්න. එතකොට ඔය ක්ලයින් ප්‍රොජෙක්ට් සමහරේ වලත් ඔය වීඩියෝ එකේ තියෙනවා. අපි බාතියන් සන්තෝෂ්ලාගේ මියුසික් වීඩියෝ එකක් කරා ආශා කියලා. ඒක මියුසික් වීඩියෝ එක අපි අන්ඩ්‍රිල් එන්ජින් එකෙන් ගේමින් ටයිප් එකට තමයි ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක තිබිලා කරේ. එතකොට අපි ඒ වගේ වැඩ එහෙමත් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන අපේ ඕවරෝල් වැඩවල එකතුවක්. එත පස්සේ මම ශ්‍රීවර්ස් එක ගැන කියන්නම්. ශ්‍රීවර්ස් කියන ඇත්තරම අයිඩියා එක, ඒ කියන්නේ දැන් ඔය රෙඩී ප්ලේවන් කියන එකන ආවනේ, රෙඩී ප්ලේවන් කියන ෆිල්ම් එකත් එක්කනේ ගොඩක් වෙලාවට ඔය මුළු ලෝකෙම මෙටාවර්ස් කියන කන්සෙප්ට් එක ගොඩක්ම එළියට ආවේ. එතකොට මෙටාවර්ස් කියන කන්සෙප්ට් එක අලුත් එකක් නෙමෙයි. මෙටාවර්ස් කියන නම හැදෙන්නේ 1992 සයන්ස් ෆික්ෂන් පොතක් තියෙනවා, පොතක් තිබිලා තියෙනවා මොකක් හරි ස්නෝ ක්‍රෑෂ් කියලා. එතකොට මේකෙදි තමයි වර්චුවල් වර්ල්ඩ් එකක් කට්ටි එකතු වෙනවා, හැංග අවුට් කරන්න පුළුවන් එහෙම තැනක් විදියට මෙටාවර්ස් එක ඉන්ට්‍රඩියස් කරලා තියෙනවා. එතකොට මේ මෙටාවර්ස් කියන කන්සෙප්ට් එක මේ රෙඩී ප්ලේ වන් කියන පොතේ ඒගොල්ලෝ හදලා තිබ්බා. ඊට පස්සේ ඒ කන්සෙප්ට් එකම තමයි මේ රෙඩී ප්ලේ වන් කියන ෆිල්ම් එකේදී ආවේ. එතකොට ඔය මෙටාවර්ස් කියන කන්සෙප්ට් එක මුළු ලෝකෙම ගියාට පස්සේ අලුත් ටාගට් එකක් ආවනේ හැමෝටම, මේ මෙටාවර්ස් කියන එක හදන්න ඕනේ කියලා. එතකොට ඔය ෆේස්බුක් එකත් මෙටා කියලා නම වෙනස් කරා. ඉතින් අර ඒ වගේ ගොඩාක් එක එක ලොකු කම්පැනිස් ඒක පටන් ගත්තා. එතකොට දැන් ඔය වගේ කාලෙම තමයි ඇත්තටම 2020 විතර ඉඳලා රැම් ප්‍රොඩියුස් එකෙන් අපිට ඒ වගේ එකට ඉනිෂියේටිව් එකක් ගන්න ඩිවලොප්මන්ට් කරන්න කට්ටිය මම හොයන්න දැන්ගලුවා. ඊට පස්සේ ස්පොන්සර්ස්ලත් කිව්වා මම ගොඩක් ලංකාවේ කම්පැනි වලට
ගොඩක් කතා කරලා කියලා තිනවා මෙහෙම ගේම් එකක් හදන්න අපිට ඉන්වෙස්ට්මන්ට් එකක් දෙන්න කියලා. හැබැයි කවුරුවක්වත් එහෙම ඉන්වෙස්ට්මන්ට් කරන්න කැමති වුණේ නැහැ. ඒකට හේතුව ඉතින් ඒගොල්ලෝ හිතුවේ නැහැ ඒක ප්‍රැක්ටිකල් දෙයක් කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ කවුරුත් එහෙම රිස්ක් එකක් ගන්න කැමති වුණේ නැහැ. ඉතින් ඒක නිසා මම අර හැමදාම ට්‍රයි කර කර හිටිය කොහොම හරි දැන් අපේ ටීම් එකත් රෙඩි නිසා අපි හිතුවා 2024 මේ අපි මෙන්න මේ වගේ ශ්‍රීවර්ස් කියලා අපි එකක් හදමු. අපිම මේක හදමු. අපි කාගෙන්වත් ස්පොන්සර්ෂිප් සීල් ගන්න ඕනේ. අපි මේක ෆ්‍රී ටු ප්ලේ කරලා අපේ කොස්ට් එකෙන් අපි මේක හදාගෙන යමු. හදාගෙන යද්දී අපිට මේකේ සක්සස් වෙන්න පුළුවන් වෙයි කියලා තමයි අපි මේක පටන් ගත්තේ. ඉතින් ඒ විදිහට තමයි අපි ශ්‍රීවර්ස් එක පටන් ගත්තේ. ඉතින් ශ්‍රීවර්ස් එකේ තියෙන අරමුණ තමයි දැන් මෙටාවර්ස් එක කියන එක නා ගොඩක් ඒ කියන්නේ පිටරටවල්ලත් හැදෙනවා. අපිට ගොඩක් වෙලාවට ශ්‍රීවර්ස් කියන එකනාගෙන් අපිට පිටරටවල් එක කම්පීට් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ පිටරටවල්ල තියෙන මෙටාවර්ස් ටයිප් එකේ වීඩියෝ ගේම්ස් එක කම්පීට් කරන්න නෙමෙයි අපිට ඕනේ ශ්‍රී ලංකාවේ තියෙන දේවල්. ශ්‍රී ලංකාවේ පරණ කතා තියෙනවා, ශ්‍රී ලංකාවේ ට්‍රැඩිෂනල් දේවල් තියෙනවා, අපේ අතින් මැකිලා යන දේවල් තියෙනවා. දැන් අලුත් අවුරුද්ද ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට අලුත් ඉන්න ළමයි සමහරට අපිත් සමහර දේවල් අලුත් අවුරුද්ද කියන එක නෑ ඇයි ඇත්තරම කරන්නේ මේක මොනවද තියෙන ගේම්ස් දැන් ඔලිම්පික් එළියපා ඔය පංචර් දැන් මේ වගේ දේවල් එහෙම අපි වුණත් අපේ පොඩි කාලවල ඇත්තරම සෙල්ලම් කරලා නැහැ. එතකොට ඒකට හේතුව තමයි මේ දේවල් ටික ටික නැති වෙනවා. ඉතින් ඒ දේවල් ලංකාවේ ට්‍රැඩිෂනල් කල්චරල් ඊට පස්සේ කට කතාවලින් හැදුණා රාවණා කතාවයි ඒ වගේ කිසිම දෙයක් අපි හිතන්නේ කියන්නේ ඒ වගේ දේවල් නැති වෙන්න නොදී ඒ වගේ දේවල් තමයි අපි පාවිච්චි කරන්න ඕනේ අපේ දේවල් වලට හදන්න. ඒ කියන්නේ වීඩියෝ ගේම් එකක් වුණත් හදන්න. එතකොට දැන් කියන උදාහරණයක් තමයි දැන් ගොඩක් අය ලංකාවේ කට්ටිය චිත්‍ර අඳින්න පටන් ගත්තා. චිත්‍ර අඳින්න පිටරට මාර්වල් එකේ හීරෝ කෙනෙක් නම් ඩිස්නි එකේ හීරෝ කෙනෙක් නම් අපිට අපේ ඐඩෙන්ටිටි එක කෝ. එතකොට අපේ සිංදු හදන්නෙත් අපි ෆොරින් විදියට නම් අපේ ඐඩෙන්ටිටි එක කෝ. එතකොට අපි ගේම්ස් හදන්නෙත් ඒ විදියට නම් අපේ ඐඩෙන්ටිටි එක කෝ. ඉතින් මම කියන්නේ හැම එන්ටර්ටේන්මන්ට් මීඩියම් සහ අපේ හැම වැඩකින්ම අපේ ලංකාව කියන එක නම් අපි ඉස්සරහට ගෙන යන්න ඕනේ. මොකද ඒක තමයි අපේ ඐඩෙන්ටිටි එක. ඒක තමයි අපේ අනන්‍යතාවය. එතකොට අපි ලංකාවේ ඉඳන් මොකද ඒ රටවල අය ඒගොල්ලන්ගේ හිස්ට්‍රි එකක් ඉතිහාසයක් නැති වුණත් ඒගොල්ලෝ පුළුවන් තරම් මොකද කරලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ අලුතෙන් කැරක්ටර්ස් හදලා මාර්වල් කැරක්ටර්ස් එක එක දේවල් හදලා වෙන රටවල් වල ඉතිහාසය අරගෙන ඒ වගේ දේවල් ඒව ඇතුළට දාලා මේ මුළු ලෝකෙම ඒගොල්ලොන්ගේ දේවල් වලට සෙට් කරගෙන තියෙනවා. ඒගොල්ලොන්ගේ දේවල් වලට ආශාව ඇති කරවලා තියෙනවා. ඒගොල්ලොන්ගේ දේවල් වලට ඇබ්බැහි කරවලා තියෙනවා. ඉතින් අපේ දැන් වුණත් පොඩි කෙනෙක්ට කවුරු හරි කිව්වොත් හීරෝ කෙනෙක් කිව්වම කාටවත් අපේ ලංකාව බේරගත්ත රජ කෙනෙක්වත් කවුරුවක්වත් එහෙම කවුරුවක්වත් හිතන්නේ නැහැ නේද? එතකොට ගොඩක් වෙලාවට එන්නේ අර අලුත්ෙන් එන මේ මාර්වල් හරි ඩිස්නි හරි මොකක් හරි කාටුන් වල හරි එහෙම ඉන්න ගන්න. ඉතින් අපිට ඕනේ එහෙම නැතුව දැන් ලංකාවේ ෆිල්ම්ස් වලින් වුණත් අර පරණ දේවල් කියනකොට රජගොල්ලෝ පෙන්නනකොට අපිට ආසාවක් ඇති වෙන්නේ නැහැ නේ? අත්තම කතාවකට අපිට ආසාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ හීරෝස්ලා විදිහට. එතකොට දැන් අපි සාහිත්‍ය කියන්නේ ඒකයි. කියන්නේ සාහිත්‍ය කලාකරුවා කියන දේෙන් කරන්න ඕනේ හැම වෙලාවෙම දෙයක් එක්සජරේට් කරලා පෙන්නන්න. එතකොට ලංකාවේ දේවල් අපි එක්සජරේට් කරන්න ඕනේ. අපි මේ දේවල් ඕඩියන්ස් එකට දෙද්දි මේ දේවල් වලට කරන්න. ඉතින් අපිට කරන්න ඕනේ ඇත්තට මේක. අපි ඒක තමයි කරන්න කොහොම හරි දඟලන්නේ. එතකොට අපිට ගොඩාක් ඒ වගේ දේවල් ලංකාවේ තුල කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් අපිට ශ්‍රීවර්ස් එකේදී ඕනේ මෙන්න මේ ලංකාවේ ඐඩෙන්ටිටි එක තියෙන දේවල් මේක ඇතුළට ගේන්න. රයිට්. එතකොට ලංකාවේ ඐඩෙන්ටිටි එක මේක ඇතුළට අපිට සෑහෙනම ගේන්න ඕනේ. ලංකාවේ තියෙන පරණ දේවල්, ලංකාවේ කතා, එතකොට අපි පොඩි කාලේ දන්න දේවල්, අපි දන්නේ නැති දේවල්, එතකොට ගොඩක් ඔය වයසක අයකින් නැති වෙලා යන දේවල්, ඒ දේවල් නැති වෙන්න මේක ඇතුළට ගේන්න තමයි ඕනේ. ඒක නිසා තමයි අපි වෙසක් පොසොන් අවුරුදු කියන උත්සව වලට මුලින්ම උනත් හැදුවේ. ඉතින් අපි මේ විදිහට අපි බලන්නේ මේ බ්‍රෑන්ඩ්ස් උනත් මේක ඇතුළට ගියදී ලංකාවේම බ්‍රෑන්ඩ්ස්. එතකොට දැන් අපි ගොඩක් ආස ලංකාවේම ප්‍රොඩක්ට්ස් හදන බ්‍රෑන්ඩ්ස් තියෙනවා. එතකොට දැන් අපි ඒ වගේ දේවල් උනත් මේක ඇතුළට ගේන්න තමයි අපේ ආසාව තියෙන්නේ. එතකොට ඕක තමයි ශ්‍රීවර්ස් කියන එක නා මෙටාවර්ස් එකක් අපි හදනවා. ලංකාවේම කට්ටියට හෝ පිටරට කට්ටිය නෝන ඉස්සරහට ප්ලේ කරන්න පුළුවන් වෙයි. කොහොම හරි අපි ඉස්සෙල්ලම හදන්නේ අපේ කට්ටියට අපේ දේවල් වලින් හදන ගේම් එකක් විදිහට මෙටාවර්ස් කන්සෙප්ට් එකට හදන ගේම් එකක් විදිහට තමයි මේක අපි හදන්නේ.